ස්විට්සර්ලන්තය කියන්නේ ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය වැනි බලවත් අසල්වාසීන්ගෙන් වටවෙච්ච යුරෝපයේ හදවතේ පිහිටලා තියෙන ඉතාමත්ම ලස්සන රටක්. දෙවන ලෝක යුද සංග්‍රාමයේදී ස්විට්සර්ලන්තෙහි මධ්‍යස්ථභාවය ප්‍රකාශ කළ අතර ගැටුමේ දෙපැත්තටම සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් යුරෝපයේ වැඩි කොටසක් යටත් කරගත් නාසින් ස්විට්සර්ලන්තය ආක්‍රමණය කරලා මේගොල්ලන්ගේ සැලසුම් වලට ඇති වෙන්න පුළුවන් බාධාව ඉවත් නොකළේ ඇයි? ඔපරේෂන් ටැනන්බම් නමින් සැලසුමක් තිබියදීත් හිට්ලර් ස්විට්සර්ලන්තයට පහර නොදීමට තීරණය කරන්න හේතු කිහිපයක්ම තියෙනවා. නාසි ආක්‍රමණයෙන් ස්විට්සර්ලන්තයේ බේරුණු ප්‍රධාන සාධක කිහිපයක් තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ස්විට්සර්ලන්තයේ සතුව ශක්තිමත් හමුදාවක් තිබ්බා. ස්විට්සර්ලන්තයේ යුද ආරම්භයේදී ඉක්මනින් සහ කාර්යක්ෂම බලමුළු ගන්වෙච්ච මිලිෂියා පදනම් කරගත්ත හමුදාවක් තිබ්බා. මේ හමුදාවේ මිනිස්සු 8 ලක්ෂයක් පමණ ආයුධ යටතේ හිටියා. ඒ කියන්නේ සමස්ත ජනගහනයෙන් 10%ක් වගේ ප්‍රමාණයක් හමුදාවේ සේවය කළා. ස්විට්සර්ලන්ත සොල්දාදුවන් විශේෂයෙන් ඇල්පයින් සටන් සඳහා හොඳින් පුහුණු අතර K31 රයිෆලේ වගේ නවීන ආයුධ මෙයාලා ගාව තිබ්බා. එයාලට දේශීය සීමා දිගේ සහ කඳුකරේ ජාතික ප්‍රකෘති විදියට හඳුන්වපු බලකොටු බංකර් සහ පතල් ජාලයකුත් තිබ්බා. ස්විට්සර්ලන්ත හමුදාව ආරක්ෂක යුද්ධයකට සටන් කිරීමට සහ ඕනම ආක්‍රමණිකයෙක්ට බරපතල හානි සිදු කරන්න සූදානමින් තමයි හිටියේ. ස්විට්සර්ලන්තයේ ස්වභාවික පිහිටීම. ස්විට්සර්ලන්තයේ වැඩි වශයෙන් ආවරණය වෙලා තියෙන්නේ ඇල්ප්ස් කඳු වලින් වන අතර ඒ රළු සහ මහ පරිමාණ යුද මෙහෙයුම් සඳහා විශාල බාධාවක්. ස්විට්සර්ලන්ත ජාතිකයන්ට මේගොල්ලන්ගේ විශාල භූමිය මේගොල්ලන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කිරීමේ වාසියක් තිබ්බා. ප්‍රහාරයකදී පහසුවෙන් විනාශ කළ හැකි හෝ හඩා කප්පල් කරන්න පුළුවන් මාර්ග, පාලම්, උමම් මාර්ග සහ දුම්රිය මාර්ගත් මේගොල්ලන් ඉදි කරලා තිබ්බා. ඉතින් අදටත් මේගොල්ලන්ගේ දුම්රිය මාර්ගවල බෝම්බ හයි කරලා තියෙනවා. ඔවුන්ට කඳුකරේ සැඟවුණු ගුවන් තොටු පොළවල් සහ කාලතු වක්කු ස්ථානත් තිබ්බා. නාසින් ඇල්ප්ස් කඳුකරේ තරණය කිරීමට උත්සාහ කළොත් ඒගොල්ලන් බියකරු සිහිනයකට සහ දරුණු ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා නාසිවරුන් දැනගෙන හිටියා. ස්විට්සර්ලන්තයේ සාමකාමී සහ නිර්පාක්ෂී රටක්. ස්විට්සර්ලන්තයේ වියානා කොංග්‍රසයේ විසින් 1815 ඉඳලා මධ්‍යස්ථෙමත් නැත්නම් නිර්පාක්ෂී රටක් විදිහට නම් කරලා තිබ්බා. මුළු රටම යුද්ධ සහ විප්ලව වලින් වටවෙලා තිබ්බත් කැළමිලි සයිද 19 වෙනි සහ 20 වෙනි සියවස් පුරාම එහි ස්වෛරීයත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. ස්විට්සර්ලන්ත ජනතාව මේගොල්ලන්ගේ මධ්‍යස්ථභාවය සහ ස්වාධීනත්වය ගැන ආඩම්බර වූ අතර ඕනම වියදමක් දරලා එයාලගේ ජනතාව ආරක්ෂා කරගන්න කැමැත්තෙන් හිටියා. ඒගොල්ලන්ගේ පොදු භාෂා, ආගම් සහ සම්ප්‍රදාය මත පදනම් වූ ජාතික අනන්‍යතාවය සහ එකමුතුකම පිළිබඳ දැඩි හැඟීමක්ද මේගොල්ලන්ට තිබ්බා. නාසින් ස්විට්සර්ලන්තේ අල්ලගත්තා නම් මේ සතුරු සහ කැරලිකාර ජනග්‍රහණයකට මෙයාලට මුහුණ දෙන්න වෙනවා. ස්විට්සර්ලන්තයේ යුද්ධයේ දෙපාර්ශ්වයේ සමග ආර්ථික සහ රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වුවා. ස්විට්සර්ලන්තයේ යුද්ධයේදී මිත්‍රපාක්ෂිකයන් සහ අක්ෂ බලවතුන් සමග වෙළඳන් කළ ධනවත් කාර්මික රටක්. මෙයාල නවීන යන්ත්‍රෝපකරණ, රසායනික ද්‍රව්‍ය, රෙදිපිලි, ඔරලෝසු, චොක්ලට් සහ චීස් වගේ භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒවා අධික මිලවල වලට අලෙවි කරලා විශාල ලාභයක් ලබා ගත්තා. ඒ වගේම තමයි ස්විට්සර්ලන්තය බැංකු, ඔත්තු බැලීම, රාජතාන්ත්‍රික කටයුතු සහ මානුෂීය ආධාර සඳහා කේන්ද්‍රස්ථානයක් විදිහට සේවය කළා. ස්විට්සර්ලන්තය කියන්නේ මධ්‍යස්ථ අතරමැදියෙක් සහ ආදායම් මාර්ගයක් විදිහට දෙපැත්තටම ප්‍රයෝජනවත් වුණු රටක්. නාසින්ට මේ වටිනා සහකරු අහිමි කර ගැනීමට හෝ ස්විට්සර්ලන්තයේ ආක්‍රමණය කිරීමේ මිත්‍රපාක්ෂිකයන්ගේ උදව් නැති කරගන්න කිසිම උවමනාවක් තිබෙන්නේ නැහැ. නාසින් ස්විට්සර්ලන්තයේ අත්පත් කර ගැනීමේ වටිනාකමක් තිබෙත් නැහැ. ස්විට්සර්ලන්තයේ ජර්මානු හමුදාව තුළ තිබුණු ලෙබන් ස්ට්‍රාම් පිළිබඳ හිට්ලර්ගේ දර්ශනය හෝ ආර්ය ආධිපත්‍ය එහෙමත් නැත්නම් ආර්යන් සුප්‍රීමසියක පිළිබඳ එකඟ නොවුණු රටක්. හිට්ලර් ස්විට්සර්ලන්තයේ සැලකුවේ යුරෝපයේ මුහුණේ කුරුලෑවෙක් සහ අපේ මිනිසුන්ගේ වැරදි බෙලිහීන ශාකාවක් කියලා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පරාජය කිරීම, රුසියාව ආක්‍රමණය කිරීම සහ යුරෝපයේ ඔහුගේ නව නියෝග ස්ථාපිත කිරීම වැනි විශාල ඉලක්ක තිබුණු විට ස්විට්සර්ලන්තය යටත් කර ගැනීමේ කිසිදු ප්‍රයෝජනයක් හෝ අවශ්‍යතාවයක් හිට්ලර් දැක්කේ නැහැ. දෙවන ලෝක යුද්ධ සමයේදී හිට්ලර් ස්විට්සර්ලන්තය ආක්‍රමණය නොකිරීමට ප්‍රධාන හේතු කිහිපයක් තමයි මේ. ඒ කොහොම වෙතත් වෙනත් තැන්වලට වඩා දැවෙන අභියෝග සහ ප්‍රමුඛතා තිබූ නාසින්ට ස්විට්සර්ලන්තයේ පහසු හෝ ආකර්ෂණීය ඉලක්කයක් නොවූ බව අපිට මේ හේතු නිසා පැහැදිලි වෙනවා. සතුරුන්ගේ වටවි බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබියදී යුද්ධයේ පුරාමහි මධ්‍යස්ථභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න ස්විට්සර්ලන්තයට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතක තියාගන්න subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹුවාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔබ සමට සුබම සුබ දවසක්.